ඔබ දවසක් වේවා දුවේ පොතේ. හොන මං අද ලස්සන කවයක් කියන්නම්. කංකුංගොටු කොල කතුරුමුුරුන්ගා සාරන තම් පල කොහිලගෙනවා නිවිතිහිඉන්ගෙන්ද සහ කොලකෝවා කරපලා කොල අරගෙනවා. ඉතින් පොතේ ිය හොඳින් එහුවද කවි මොනාගෙනද කියවනේ. ඕ පලාවර්ග ගැන පලන්න මේ පලාවර්ග අඳනන මද කියලා ගොටු කොල මුගුණු වෙන්න සාරණ නිවිති තිෙබු කොල කංකුම් අගුණ කොල අතුගෝවා ගෙන්ද තම්පලා පහිීල කතරුමුරුන්ගා. හොඳයි. අපි දැම් මේ පලාවර්ග හොඳින් නිරීක්ෂණය කරමු. තුවේ පොතේ මුලින්මාපි ශාකපත්‍ර හොඳින් නිරීක්ෂණය කරමු. කතරුමරුංගා ගොටු කොල මුගුණු වෙන්න වැනි පලාවර්ගවල පත්‍රකුඩායි. ඒ වගේම තම්පලා තිබූ කොළගෝවා කොහිල වැනි පලාවර්ගවල පත්‍ර තරමාක් විශාලායි. ඒ වගේම දුවේ පුතේ මේ පලාවල කදේශභාවය හොඳින් නිරීක්ෂණය කරන්න. ගොටු කොළ මුගුණුවෙන් කංකුම්වැනි පලාවර්ග පැල්සභාවයක් ගන්නවා. ඒනිසා මේවා පාත්තිවල තමයි වැඩිපුරම සිටුවන්නේ. ඒ වගේම පුතේ. පෙෂන් අගුණ කොළ නිවිතිවැනි පලාවර්ග වැල්සභාවයක් ගත්තාත් ඒවාට බැලගමන් කිරීම සඳහා කුඩා ආධාරකයක් රඳවන්න ඕනි. ඒ කිය කියන්නේ මැස්සක් ගහන්න ඕනේ. ඒ වගේම පුද්දේ කතුරුමුරුංගා තම්පලාවැනි පලාවර්ග පැලයක් ආකාරයට අපිට දකින්න පුළුවන්. හොඳයි දුව පුතේ. පලාවර්ගවල බහුල්ල ලෙසඩංගුවන්නේ පිටමින්. ඒ නිසා දිනපතා අපේ ආහාරවේලට පලාවාර්ගයක් එක්කර ගැනීමට අමතක කරන්න එපා. මෙන්න මේ වගේ පෝෂියදායි ආහාර අපි දිනපතා ලබාන්නු ගැනීමෙන් අපට පෝෂිණ ඕනතාවයන් ඇතිවෙන්න පුළොුවන්. ඒක කියන්නේ, ඇ පෙනනීම දුර්ුවලවීම සමවිය ලිස්භාවයක් ගැනීම ප්‍රතිශක්තිකන්නේ අඩුවීම හිසකෙස් නිරෝගි නොවීම වැනි ඌනතාවයන්දකින්න පුළුවන්. ඒනම් දුවේ පුතේ මෙවැනි පෝෂියදායියාහාර අපේශරීරයට ලබාගෙනීමි අපට සිදුවන වාසිමනවාද. ඇස් පෙනෙනීම හොඳින් සිදු වෙනවා සම පැහැපත්වෙනවා නිරෝගි ලෙස හිසකෙස් වැඩෙනවා, මත්තක ශක්තිය වැඩි වෙනවා, මනසනිරෝගී වෙනවා, ලෙඩරෝග අඩුවෙනවා, මල්ලපහ හොඳින් සිදුුවෙනවා ආහාරජීදන හොඳින් සිදුුවෙනවා ශරීරයට වශය විටමින් හොඳින් ලැබෙනවා. හොඳයි දුවේ පොතේ අපිහෙනම් මේ පුංචිපාඩමේ පැවරුම් වලට යොමුමු. පලවෙනි ප්‍රශ්නය. ඔබ දන්නා පලාවර්ගවල පින්තූර සොයා අලවා නම් කරන්න. දෙවිනි ප්‍රශ්නය. පලාවර්ග ආහාරයට ගැනීමෙන් ඇතිවන වාසි මොනවාද. තුංවිනි ප්‍රශ්නය. ඔබගේ පරිසරේ පොතේ පලාවිකුණන වෙළෙන්දියකගේ පින්තූරයක් ඇඳ ලස්සනට පාට කරන්න. හතරවෙනි ප්‍රශ්නය, අත්කාචය උපයෝගි කරගෙන, ඔබේ ගෙවත්තේ ඇති පලාවර්ග කිහිපයක් හොඳින් නිරීක්‍ෂණය කරන්න හොඳයි දුවේ පුතේ මීළඟ දවසෙත් ම මේ වගේම ලස්සන පාඩමක් අරගෙන ඔයාල හමුවන්න එන්නම් එතිේ ඔබට තෙරුවන් සරණයි